මහා සභාව අද දින අපි පවත්වාදී රාජ්‍ය බලකාජ්‍ය කලමනාකරණ සේවා සංගමය පුරා වසර 70ක් පරණ එදා ලින්කන් සංගමයේ විදිහට පදිනා කරුසි මොහොතේ මේ අවස්ථාවට සමවෙන්න නියමිත අපගේ ප්‍රධාන ආරාධිත අමුත්ත අධිවිද්‍ය නිවන් පුජේවා මැතුමන් 1980 එදා ලින්කන් වැඩ වර්ජණයෙන් ඉදරින්දලා ශක්තිමත් ශාඛාව සහ සංගමයේ වරණගමින් අපිට අද ශක්තිමත් පොදු නාරකයක් විදිහට ඔහු සිටිනවා. ඉතින් මෙම සංගමය ඔබ සියලු දෙනාටම කියන්න ඕනේ මුලින්ම කලමනාකරණ සේවා නිලධාරීන් විදිහට පළාත් සභා 9ව නියෝජනය කරමින් අපි ස්වාධීන සංගමයක් විදිහට ඉදිරියට යනවා. අපේ සංගමයේ සියලුම පක්ෂ නියෝජනය කරන සියලු දෙනා සිටිනවා. මොකද හේතුව අපි ස්වාධීන සංගමයක් අපගේ අරගලයේ තිබෙන්නේ සේවාව ජයග්‍රහණය කිරීමට පමණයි. ඉතින් මගේ සහෝදරයා සහෝදරිය මෙම අවස්ථාවට අද 100කට වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා ඉන්නවා. අපගේ මාතලේ ශාඛා ලේකම් කියපු විදිහට 2019 30කට අඩු ප්‍රමාණයක් තමයි අපි එවකට හිටියේ. ඉතින් එහිදී අපගේ නව ලේකම්තුමා ඔයාලා දැකලා ඇති යූනියන් අපිට කියන්නේ යූනියන් කාර්යෝ කියලා. මේ යූනියන් කාර්යෝ නෙවෙයි අපි ඇත්තම යූනියන් ව්‍යාපාරයක් විදිහට කරන්නේ නැහැ. නැත්තම් වෘත්තීය සමිති ව්‍යාපාරය කියලා පරිපාලන දාර්තුමනි මේවට කතා කරන්නේ. මමත් මගේ මෙම කණ්ඩායමත් අපේ ප්‍රධාන සභාපතිතුමා ඇතුළු සියලු දෙනාම හැම වසරම ඡන්දයෙන් පත් වෙන්නේ. මෙතන ඉන්න හැමෝටම මේ ඡන්ද ප්‍රකාශ වෙනවා. ඔයාලා ඇප්ලිකේෂන් එකක් දාලා ඔයාලා ලබස්සනේ ප්‍රධාන සභාපති වෙන්න පුළුවන්. ප්‍රධාන ලේකම් වෙන්න පුළුවන්. එහෙම ස්වාධීන සංගමයක් තියෙනවා. අපි අනේ සංගම් වගේ විවිධ විදිහට තමන්ගේ බලය පොරගමින් සිටින්නේ. හැබැයි එහෙම ඉන්නින්දයි අද අපිට මෙහෙම ඉර නමක්පත් වෙලා තියෙන්නේ. ඒකට ඔබ සියලු දෙනාත් වගකී යුතුයි. මොකද ඔයාලා හිතන් ඉන්නවා මේ යූනියන් ભેදේ කරයි නැත්නම් ඉහළ පළාතින් ભેදේ කරයි කියලා. මතක තියාගන්න අපිට කිසිම කෙනෙක් මේ අපි ඉල්ලන කිසිම දෙයක් අපිට බන්දේසියක දෙන්න තියෙන සූදානමක් නැහැ. අපි හැමෝම අරගර කරලා එහෙම නැත්නම් අපි හැමෝම එකතු වෙලා වැඩ කරොත් විතරයි මෙතන ජයග්‍රහණය කරන්න පුළුවන්. ක්ලාස් 1 ගන්න, ක්ලාස් 2 ගන්න, ක්ලාස් 3 ගන්න, අපේ අධිසේනිය ගන්න. හතර ගොල්ලට දෙන්නේ ප්‍රශ්න හතරක්. අපි අලුතෙන් පටන් ගමු. අලුතෙන් මෙම සේවයට එන කෙනාට අපි අතුරු සියලු දෙනාට විශ්‍රාම ගැටපගෙන ගැළලුවක් තියෙනවා. හැබැයි අපි ක්ලාස් 1 ළයි විශ්‍රාම ගැළලුවක් නැහැ. අපි මේ ප්‍රශ්නේ අදාළ නැහැ. අපි මඟහරිනවා. අපිට ක්ලාස් 2 එකට යන්න අවුරුදු 4 එක්සෑම් නැහැ ක්ලාස් 3 අය. හැබැයි 1 අපිට ඒක වැඩක් නැහැ. අපි නිහඬයි. ඊළඟට ක්ලාස් 2 එකේ යනකොට සුප්‍රා එක ඉස්සර අපි අවුරුදු 8 කරද්දී මේ chance එක නැහැ අපිට. හැබැයි ඒක අනිත් අයට අදාළ නැහැ. ක්ලාස් 1 අවුරුදු 15න් ගියා ඉන්නවා, 12න් ගියා ඉන්නවා, 10න් ගියා විභාගෙන් ගියා. මෙන්න මේ විවිධ කොටස් විවිධ ප්‍රශ්න. මේ සර්විස් එකේ මේ සේවයේ කොතනද ගැටලු නැත්තේ? හැබැයි අපි හැමෝම එකතු වුණ නැත්තම් මාතලේ විල්ගමුවද, කොළඹ මහනගර සභාවද, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් MSOද අපි සියලු දෙනාට එක බලතලයක අයිතිවාසිකම් දෙන්නේ. හැබැයි එහෙම කොන්දක් අපිට දෙන්න අද අපි මෙහෙම සතියක් වර්ජනය කරලා අද වෙනකන් උත්තර නැතුව ඉන්න වෙන්නේ. අපේ ප්‍රධාන ලේකම්තුමා උදේ දවල් රැ ඔහුගේ බිරිඳට බබා හම්බෙලා දවස් 7ක් නෑ අදට මෙහෙම ඇවිල්ලා හිටියට රැ 12 වෙනකන් කරන්න ඕනේ හැම දෙයක් එතුමා කරනවා සංගමයේ වෙනුවෙන්. අපි බස් එකේ කොළඹට නිදන් යනකොට එතුමා WhatsApp එකේ අරන් තියෙන සංගම් සාකා 44 WhatsApp යවනවා. ඔයාලගේ උත්තර වලට බලන්න මාතලේ සාකා රෑ 12ට හරි උත්තරයක් තියලා ඇති. අපි එහෙම වැඩ කරන්නේ මගේ සහෝදරයා සහෝදරිය මේ සේවය රැක ගන්න මිසක් කිසිම වරදාන වරප්‍රසාදයක් ලබා ගන්න නෙවෙයි. සමහර අවස්ථාවලදී අපේ පුද්ගලික දේවල් අපි මගහරිනවා. මෙහෙම කරන්න එකම හේතුව මේ සේවාව රැක ගන්න. එතකොට ඔයාලා මෙතන ඉද්දී අපේ මාතලේ දිස්ත්‍රික්කේ ගත්තොත් MSO 250කට වැඩි ඉන්නවා. අපි ශක්තිමත් 250ක් ගෙන්නගත්තා. හැබැයි සියලු දෙනාට හිතලා බලන්න මෙම ස්ථානයේ මෙම කාර්යාලය ඇතුළු තව කීදෙනෙක් ඉඳලාද ඇතිද? තමන්ගේ පුද්ගලිකවද? ඒත් එක්කම අපි මේ දිනාගත්ත වරප්‍රසාදයක් තමයි වෘත්තීය සමිතිවලට වාර්ෂික මහා සභාවට එක දවසකුත් සාකාවට දවස් පහකින් නිවාඩුවක් මේවා නිකන් ගෞරව දීලා නැහැ කාටවත්. මේ නිවාඩුව අරගෙන ගෙදර ගිය මිනිස්සු ඉන්නවා.
මාතල එහෙම නැති වෙයි කියලා මම හිතනවා. එහෙම කොටස් අපිට ඉන්නේ. මගේ සහෝදරයා සහෝදරිය එහෙම වුණොත් අපිට කවදාවත් දිනන්නත් බෑ. හැමදාම අතීතයට චෝදනා කරමින් පමණයි අපිට ඉන්න දෙන්නේ. ඒ හින්දා මේ මතක තියාගන්න තව වසරක් යනකොට MSO මේ විදියට ගියොත් කළමනා කරන සේවය මේ විදියට ගියොත් අපිට අය කිසිම ඉස්තරහක් නැහැ. මොකද ජනාධිපතිවරණය තියෙනවා. කෙටි කාලයක් යන කලින් පාර්ලිමේන්තු මැතිවරණය තියෙනවා. බලය ගත්තට පස්සේ කිසිම නිලධාරියෙක් තියා බලන්නේවත් නැහැ. වෘත්තීය විදියට ගත්තොත් ගුරු සේවය ගත්තත් ග්‍රාම සේවා ගත්තත් ඒ සියලු දෙනාට වෘත්තීය විදියට දරනවා. හැබැයි කළමනා කරන සේවා නිලධාරී ප්‍රධාන තැන සිට චක්‍රලේකේ හදන තැන ඉඳලා සියලු දේ අපි කරද්දී අපේ සේවය කොතෙන්දද දෙනුනේ? කාටද එහෙම දැනලා තියෙන අපේ සේවය ඕනි කියන එක? හැබැයි අටනවයේ වැඩ වර්ජනේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නිවාඩු කැන්සල් කරලා තියෙද්දී ඔවුන් වැඩට කවුරුත් ගියේ නැහැ. එහෙම කොන්දක් ඊතර තියෙනවා නම් අපි හැමෝමත් ඒ දෙයට එකතු වෙන්න ඕනි. ඉතින් ඔයාලට හැමෝටම කියන්න ඕනේ මුලින්ම අපි අදින් සිට මේ 2024 7/26 ඉඳලා ශක්තිමත් මාතලේ ශාඛාව ගොඩනගන්න ඔයාලා සියලු දෙනාගේම සහයෝගයේ ශක්තිය අද සිටපත් වෙන ප්‍රධාන සභාපති ලේකම් නවෝඩි. ඒ සියලු දෙනාම බලතල අපි බෙදාගෙන සියලු ඔබ දෙනා මෙතනින් ඉස්සරහට ශක්තිමත්ව අපි ඉස්සරහට යමු. ඔයාලාගේ පූර්ණ සහයෝගය අපිට ලබා දෙන්න. ඒත් එක්කම කියන්න ඕනේ අද වන විට මේ අරගලයේ මේ දිනවල සිටින්නේ අපි MN3 වැටුප ඉල්ලලා. අපි ඉල්ලන්න වැරදි දෙයක් දෙවේ මේ සේවාව ගත්තට පස්සේ යට ඉන්න කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ ඉඳලා සියලු දෙනාට ඉස්සරහට යන්න අවස්ථාව හදපු සේවාව. මේකේ කුරුක් විදිය දංගල් විදිය අපි ගමන් කරන්නේ. අද අමාත්‍යංශ ලේකම්ලා අපේ සර්විස් එකෙන් ඇවිල්ලා ඉන්නයි ඉන්නවා. ඒ වගේම යාලා අපිට ශක්තිමත්ව සහයෝගය දෙන අයත් ඉන්නවා. ඒ වගේම අපිට නගින්න උඩට දෙන්න නැති අයත් ඉන්නවා. එහෙම ගැටලු අපිට තියෙනවා. ඒත් එක්කම MN3 වැඩම ගැන මොකක්ද ඉදිරියට කියලා අපේ ප්‍රධාන ලේකම්තුමා කියයි. විභාග ක්‍රමය අපිට දීලා වෙනවා දැන් 2018 කැබිනට් ඇප්‍රූවල් එක. අවුරුදු දැන් 5ක් අදටත්